ටම ඉතින් අද වීඩියෝකින් අරංග වෙලා තියෙන්නේ ඔයාලා හැමෝටම වැදගත් වෙන අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විදිහේ සිස්ටම් එකක් ගැන තමයි අරංග වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා වැඩ කර කර ඉන්න ගමන්ම හරි ගෙදරකට වෙලා ඉන්න ගමන් හරි කමියුනිකේෂන් එකක් වගේ කරන්න බලාපොරොත්තු වන හරි මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේකෙදි අපිට කිසිම IVR එකක් හරි වෙනත් SIM පතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇප් එකක් පාවිච්චි කරලා මොබිටෙල් ඩයලොග් හච් එයාටෙල් කියන සිම් නැත්තම් සමාගම් වලට අයත් දුරකථන වල රීචාර්ජ් කරලා අපිට කොමිෂන් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් මේ ඇප් එක මොකක්ද කියලා. අපි මෙතන තියෙන මෙන්න මේ මල්ටි රීලෝඩ් ඩේවිඩ් රීලෝඩ් කියන ඇප් එක පාවිච්චි කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. මම ඕපන් කරලා පෙන්නන්නම් මේ ඇප් එක. ඉතින් මේ විදිහට තමයි ඇප් එක ඕපන් කරපුවාම පේන්නේ. ඉතින් මේකෙදි අපිට පුළුවන් රීචාර්ජ් කරලා 106ක කොමිෂන් එකක් ගන්න පුළුවන්. මේකෙදි අපිට මෙන්න මේ විදිහට Airtel, Dialog Home Broadband, ඒ වගේම Dialog TV, Hutch, Mobitel ඒ ඕන එකක් රීචාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඇප් එක ඉස්සෙල්ලාම සෙටප් කරගන්න ඕනේ. ඉතින් ඇප් එකට මේකට ජොයින් වෙන්න ජොයිනින් පී එකක් ගන්නවා වෙනම. ඉතින් ජොයිනින් පී එක රුපියල් 1000ක් ගන්නවා එකපාරක්. ඊට පස්සේ කීයක්වත් අය කරන්නේ නැහැ. දිගටම ඔයාලට ඇප් එක පාවිච්චි කරගෙන යන්න පුළුවන්. මේකෙදි විශේෂත්වය වන්නේ මේ මොබයිල් රීචාර්ජ් කියන එකෙන් ඕනම මොබයිල් මේ ෆෝන් එකට රීචාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ලෑන්ඩ්ලයින් බිල් පේමන්ට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකෙදි මෙන්න මේ විදිහට SLT Dialog CDMA ලංකා බෙල් ලංකා බ්‍රෝඩ්බෑන්ඩ් SLT SLT ප්‍රීපේඩ් කියන ඒවා රීචාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් මං හිතන්නේ SLT ප්‍රීපේඩ් එකක් කොහොමද රීචාර්ජ් කරගන්නේ කියලා. ඒකට Mcash ගිණුමක් තියෙන්න ඕන වුණා. නමුත් මේ ඇප් එක පාවිච්චි කරලා අපිට රීචාර්ජ් කරගන්න පුළුවන් SLT ප්‍රීපේඩ් රවුටර් එක රුපියල් 555 GB 20 පාවිච්චි කරන ප්‍රීපේඩ් රවුටර් එක. මේකෙන් SLT ප්‍රීපේඩ් කියන account එක පාවිච්චි කරලා රීචාර්ජ් කරගන්න පුළුවන්. එතකොට මෙතන 066 නම්බරේ හරි අර නම්බරේ බ්‍රෝඩ්බෑන්ඩ් නම්බරේ මෙතන ගහලා මෙතන amount එක ගහලා රීචාර්ජ් කරන්න තමයි තියෙන්නේ. ඔයාලට එතකොට මෙතනින් SLT ප්‍රීපේඩ් ඒවා ඒ වගේම SLT අනිත් ලෑන්ඩ්ලයින් ඒ වගේ දේවල් මෙතනින් පෝස්ට්පේඩ් ඒවා රීචාර්ජ් කරගන්න හැකියාවක් තියෙනවා. මොබයිල් රීචාර්ජ් එකේදී තමයි අපිට Airtel, Dialog, Hutch ඒ වගේම Mobitel වගේ ඒවා රීචාර්ජ් කරන්න තියෙන්නේ. එතකොට මේකේ සාමාන්‍ය Mobitel 071 07 බිඳුව හච් 072 078 ඒ වගේ කාණ්ඩ වලට බෙදලා තියෙනවා. ඒක රීචාර්ජ් කරන්න 72 කියන නම්බරයක් රීචාර්ජ් කරනවා නම් මෙන්න මේ 72 කියන තැන ක්ලික් කරලා රීචාර්ජ් කරන්න ඕනේ. 78 නම්බරේ රීචාර්ජ් කරනවා නම් 78 කියන තැනට ටච් කරලා රීචාර්ජ් කරන්න ඕනේ. ඒ වගේම මොබිටෙල් වලත් ඒ විදිහටම තියෙනවා. 7.2 නම්බර සහ 7.1 නම්බර. ඒ වගේම මෙතන Dialog TV ප්‍රීපේඩ් account රීචාර්ජ් කරන්න පුළුවන්. මේ 80 පටන් ගන්න ඒවා Dialog ප්‍රීපේඩ් නම්බර් ඒවා රීචාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම Airtel රීචාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේම Dialog හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් රවුටර් රීචාර්ජ් කරන්න පුළුවන්. මෙතන ප්‍රීපේඩ් ඒවා තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. එතකොට මෙතන Dialog Quick Reload කියලා තියෙනවා. එතනින් 77 76 74 ඕන අංකයක් මෙතන රීචාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි කොමිෂන් එක 106ක් එනවා Airtel, Hutch, Mobitel වලට. Dialog වලට 103ක කොමිෂන් එකක් 3.5ක වගේ කොමිෂන් එකක් තිබ්බා. දැනට සිස්ටම් එකේ ගැටලුව නිසා Dialog වලට දැනට කොමිෂන් එකක් එන්නේ නැහැ. ඒක නිසා මේ Dialog වලට දැනට කොමිෂන් එකක් එන්නේ නැහැ. ඒක ඉදිරියේදී ඒක කටිය ආයෙත් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් එතකන් අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා Dialog වල කොමිෂන් එක ගන්න. ඉතින් මේ ඇප් එකෙන් අපිට පුළුවන් ඉතාම පහසුවෙන් රීචාර්ජ් කරගන්න. ඒ වගේම මේකේ වෝටර් බිල් පේමන්ට්, CB ඉලෙක්ට්‍රිසිටි බිල් පේමන්ට් ඒවා කරගන්න පුළුවන්. එතකොට සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි ඒ දෙකෙන්
බිල් පේමට් කරන්න පුළුවන්. හැබැයි මේකෙදි නම් අපි වෙනම චාර්ජ් එකක් එකටින් ගන්න ඕනේ. මේකෙදි ඉලෙක්ට්‍රිසිටි බිල් පේමට් කරද්දී අපෙන් ගාණක් කැපෙනවා. ඒක නිසා ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල් පේමට් කරන්න මේක එච්චරම සුදුසු වෙන්නේ නැහැ. වෝටර් බිල් එකත් නැෂනල් වෝටර් සප්ලයි ඇන්ඩ් ඩ්‍රේනේජ් සිස්ටම් කියන එකට අපිට පේ කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ෂුරන්ස් පේමෙන්ට් කරන්නත් පුළුවන්. මම මේ බිල් පේමෙන්ට් කරන්න මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපෙන් අමතර ගාණක් යන්නේ හින්දා. ඒක බිල් පේමෙන්ට් කරනවා නම් ඉතින් අපිට රුපියල් 100ක් විතර අමතරව ඒ කට්ටියකින් ගන්න වෙනවා මේකේ. මොකද අපිට යන ගාණකුත් කැපිලා අපිට ආදායමක් එන විදිහට ගන්නවා නම්. ඉතින් මෙතන මම මොබයිල් රීචාර්ජ් එක තමයි රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ආදායමක් උපයන්න. එතකොට ලෑන්ඩ්ලයින් බිල් පේමෙන්ට් එකේදී මෙන්න මේ විදිහට අපිට SLT prepaid router රීචාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා postpaid bill payment කියලා එකක්. එතකොට පසුගියොම් bill payment Airtel, Dialog, Home Broadband පසුගියොම් සම්බන්ධතා Dialog postpaid ඒ වගේම 7677. එතකොට මෙතන Dialog TV. TV postpaid connection එක එතකොට අංක 65 60 පටන් ගන්න. ඒවා රීචාර්ජ් කරන්නේ මේ postpaid recharge වලින්. ඒ වගේම අපිට easy cash ගිණුම top up කරගන්න පුළුවන් මෙතනින්. M cash ගිණුමත් ඒ වගේම top up කරගන්න පුළුවන්. ඊළඟට Hutch, Mobitel, postpaid ගිණුම මේ මෙතනින් recharge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන තැනක ඉඳලා හරි ඔයාලා කොහේ හරි communication එකක් දාලා තියෙනවා නම් හරි අපිට වෙනම SIM පතක් අවශ්‍ය වෙන්නේ නැහැ. IVR SIM මොනවත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක map එකකින් දාලා recharge කරගෙන අපිට පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ app එක ගැන ඔයාලට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට message එකක් දාන්න. මගේ contact number එකත් description එකේ දාලා තියන්න. ඒකට call එකක් ගන්න. එහෙම වුණොත් මට ඔයාලට මේ app එක හදලා දෙන්න පුළුවන් ඔයාලට recharge කර ගැනීම සඳහා. ඔයාලගේ රීචාර්ජ් කටයුතු වලට පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොටත් සාමාන්‍යයෙන් 100ක රීලෝඩ් එකක් දැම්මොත් 94ක් තමයි කැපෙන්නේ. ඔයාලටත් ලාභයි. ඉතින් ඔයාලට මේකේ මොකක් හරි ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට මම මේක ඇක්ටිව් කරලා දෙන්නම්. මේකේ ඇප් එකට වෙන යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් හදන්න ඕනේ. ඔයාලට ඇප් එක දුන්නාම ඇප් එකට ලොගින් වෙන්න. ඉතින් ඒ කටයුතු කරන්න පුළුවන් ඔයාලට මාව කන්ටැක්ට් කරගෙන අවශ්‍ය නම් මේ ඇප් එක හදා ගන්න පුළුවන්. එහෙම කන්ටැක්ට් කරගෙන හදා ගන්න අවශ්‍ය නම් මට කතා කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට තවදුරටත් ඉදිරියේදී වැඩිදුර විස්තර මේක පිළිබඳව අරගෙන ඉන්න. එන සුබ දවසක්.